IPL ක්‍රිකට් තරගාවලිය ආරම්භ ඉඳන් උණුසුම් වුණා. තරංකාරීත්වයේ උපරිමයෙන් තියෙන තරගාවලියේ 6 වෙනි තරගයේ අවසන් වුණේ ක්‍රීඩකයන් අතරේ බහින් බස්වීමක් නිසා තරගාවලිය තවත් උණුසුම් වෙලා. ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායමයි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමයි අතර තිබුණු තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු කැන්ඩි කණ්ඩායම ලකුණු 196ක් ලබා ගන්න සමත් වුණා. තමන්ගේ පළවෙනි LPL තරගයට සෙල්ලම් කළ බ්‍රෙන්ඩන් ටේලර් මේ තරගයේදී ලකුණු 51ක් ලබා ගනිද්දී කුසල් වෙන්දිස් ලකුණු 49ක් ලබා ගන්නත් සමත් වුණා. ලකුණු 197ක ඉලක්කයක් හඹාගිය ගාලු කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 171ක් විතරයි. ගාලු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 20 පහු කරන්න සමත් වුණු එකම ප්‍රතිකර වුණු ධනුෂ්ක ගුණතිලක ලකුණු 82ක් ලබාගෙන හුදකලා සටනක් කළත් ඒක ගාලු ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නැහැ. තරගින් පස්සේ අදහස් දක්වපු කැන්ඩි නායක කුසල් ජනිත් කිව්වේ මේ ජයග්‍රහණය තමන්ගේ කණ්ඩායමට ගොඩක් වටින ජයක් කියලා. අපිට ඇත්තටම මේ ජයග්‍රහණය ගොඩක්ම අවශ්‍ය කරලා තිබුණු ජයග්‍රහණයක්. බ්‍රෙන්ඩන් ටේලර් කුසල් මෙන්දිස් දෙන්න හොඳට සෙල්ලම් කළා. එයාලා හොඳින් සෙල්ලම් කිරීමත් එක්ක තමයි අපිට මේ ජයග්‍රහණය ලැබුණේ. තරගින් පස්සේ බ්‍රෙන්ඩන් ටේලර් කිව්වේ මේ තනතිල්ල ප්‍රතිකරුවන්ට ගොඩක් පහසු තනතිල්ලක් නිසා පන්දු යවන්නට මේ තනතිල්ලේ හොඳින් පන්දු යවලා තමන්ගේ කණ්ඩායමට ජයග්‍රහණයක් ලබා දීම ගැන සම්පූර්ණ ගෞරවය ලැබෙන්න ඕන කියලා. මේ තරගයේ අවසානයේ කැන්ඩි කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල්හක් ගෝල් කණ්ඩායමේ මොහමඩ් අමීර් අතරේ යම් බහින් බස්වීමක් ඇති වෙනවා. මේ ප්‍රශ්නේ විසඳන්න ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක මුනා පටෙල් වගේම වැඩ බලන නායක කුසල් මෙන්දිස් දෙන්නත් මැදිහත් වෙනවා. තරගයේ අවසන් වෙලා කණ්ඩායම් දෙක සුහදව අතට අත දෙන අවස්ථාවේ ඇෆ්‍රෙඩි මොකක්ද උන ප්‍රශ්නය කියලා තම ප්‍රතිවාදී ක්‍රීඩකයාගෙන් අහද්දී නවීන් ඒකට ගරුසරු නැතිව ප්‍රතිචාරයක් තමයි දක්වන්නේ. නවීන් කියන්නේ ඇෆ්‍රෙඩි එක් දින වරම් දිනාගත්තට පස්සේ ඉපදුණු ක්‍රීඩකෙක්. එහෙම ක්‍රීඩකෙක් ඇෆ්‍රෙඩි වගේ ක්‍රිකට් ප්‍රවීණයෙකුට ගරු නොකිරීම ගැන පාකිස්තාන මාධ්‍ය කියලා තිබුණේ මේ තරුණ ක්‍රීඩකයාගේ හැසිරීම පිළිකුල් සහගතයි කියලා. ඒ වෙලාවේ ඇෆ්‍රෙඩි නවීන්ට කියපු ප්‍රකාශයකුත් පාකිස්තාන වෙබ් අඩවි වාර්තා කරලා තිබුණා. පුතා මම පළවෙනි ශතකයේ ගහද්දී ඔයා ඉපදිලක් නැහැ. ඒ විදිහට වදින කතාවක් කියලා නෝන්ඩියට නවීන් දිහා බැලලා තමයි මේ ප්‍රවීණ ක්‍රීඩකයා තරුණ නවීන්ට පිළිතුරු දුන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.